අයිබෝවන් සැමට කලින් සත්‍යය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත නව රජයේ මංගල කැබිනට් හමුව ඇරඹෙයි නවවන පාර්ලිමේන්තුව හෙට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් දේශීය කර්මාන්ත උන්නතියට නිර්මාණශීලීව සැලසුම් ඉදිරිපත් කරන්න ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස් තන තන හමු වූ ගිනි අවි සහ මත්ද්‍රව්‍ය නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ තවත් කහ කිලෝ 800කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට සුමාත්‍රාවේ ප්‍රබල භූකම්පනයක් ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ කාර්ගු විද්‍යා දෙපාර්තමේන්තුව කියයි මොරිෂස් දූපත අසලදී අනතුරට ලක් වූ නෞකාව පැද වූ දෙවන කපිතාන් ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට දැන් දේශීය පුවත් නවරජයේ ප්‍රථම කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්ුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරවරු 10:30ට පමණ නවරජයේ ප්‍රථම කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. මෙම කැබිනට් රැස්වීම සඳහා නවරජයේ කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනා සහභාගී වී සිටි බවයි තොරතුරු වටවන්නේ. මෙතර මෙම වසර සඳහා ඒවක් ඉදිරිපත් කරනවාද නොයසේනම් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවාද යන්න පිළිබඳ අද රැසූ මංගල කැබිනට් රැස්වීමේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. එසේම විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. නව රජයේ ප්‍රථම පාර්ලිමේන්තු සභාවාරය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. එත පෙරවරු 9:30ට පමණ නවවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එෙහිදී ප්‍රථමයෙන් නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා තෝරාපත් කර ගැනීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් දියුරුන් දීමේ ප්‍රතිචාර ලබා දීම සිදු කරන අතර ඉන් අනතුරුවයි නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාර්ක සභා සභාපතිවරයා පත් කර ගැනීම සිදු වන්නේ. නව පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස මේවන විටත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නම් කර ඇති අතර ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා නම් කර තිබෙනවා. විපක්ෂ නායකවරයා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර සඳහා නම් යෝජනා වී ඇති බවත් ඒ සඳහා උපත් කිරීම හෙට දිනේදී සිදු කිරීමටත් නියමිතයි. මේ අතර හෙට දිනේ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජනයක් සිදු නොවන අතර එතෙක් මෙතෙක් ඉතිහාසයේ පාර්ලිමේන්තුව තුල එජාප නියෝජනයක් නොමැති ප්‍රථම අවස්ථාව ලෙසයි සැලකෙන්නේ. මෙතෙක් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳව තීරණයක් ගෙන නොමැති අතර පාර්ලිමේන්තුවට අභිනමෙන් තේරීපත් වන අපේ ජනබල පක්ෂයේද ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර අරුබුදේ හේතුවෙන් මෙවර නවවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන දෙකක පුරප්පාඩුවක් සහිතවයි පාර්ලිමේන්තුව ආරම්භ වන්නේ. උදෑසන ආරම්භ වන පාර්ලිමේන්තුවෙන් අනතුරුව කල් තැබෙන අතර පසුරු 3ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමට නියමිතයි. හෙට දිනේදී රැස්වන අභිනව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් වෙත පිළිපැදිය යුතු උපදෙස් මාලාවක්ද මෙවන විට නිකුත් කර තිබෙනවා. මේ ප්‍රැස්වීමේ විශේෂ අභියෝගය වන්නේ එය සෞඛ්‍ය ආරක්ෂිතව පැවැත්වීමයි. ඉතින් ඒ සඳහාත් අපි සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොට මාර්ගෝපදේශ සංග්‍රහයකුත් මේ වෙලාවේ ඉදිදක්වලා තියෙනවා. ඒ අනුව කටයුතු කරමිනුයි මේ නම්වැනි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වෙන්නේ. රැස්වීමේ ප්‍රධාන කාර්ය වෙන්නේ ගරු කථානායකවරයෙක් පත් කර ගැනීම. කථානායකවරයා පත් වෙන්නේ රහස් ඡන්දයෙන්. ඊට පස්සේ නියෝජ්‍ය කථානායකවරයෙක් සහ නියෝජ්‍ය කාර්ක සභාපතිවරයෙක් ඒ අවස්ථාවේදී තෝරාපත් කර ගැනීමට නියමව තිබෙනවා. ඉන්පසු පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවනු ලබනවා. පාර්ලිමේන්තුව නැවත වාරයක් සවස 3ට රැස් වෙලා මංගල සැසිය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඒ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියම වෙලා තිබෙනවා. නම්වැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ආසන පැනවීම සඳහා දැනටමත් අපි මූලික කටයුතු ආරම්භ කරලා තියෙනවා. පහුගිය තිබුණු පාර්ලිමේන්තුවලට වඩා අභියෝගයක් තිබෙනවා. එනම් ස්වාධීන පක්ෂ 15කින්
මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිනවා. ඊට අමතරව පාර්ලිමේන්තුවේ නිලතල දරන මන්ත්‍රීවරුන්, ඒ වගේම කැබිනට් අමාත්‍ය ධූරණ මන්ත්‍රීවරුන්, අනිකුත් අමාත්‍ය ධූරයන් හුබවන මන්ත්‍රීතුම්, ඒ වගේම මීට පෙර පාර්ලිමේන්තුවට පත් වූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ඒ කරුණු කාරණා සැලකිල්ලටගෙනයි අපි ආසන සකස් කරන්නේ. දැනට පක්ෂ දෙකකින් මන්ත්‍රීවරු දෙදෙනෙක් පිට තවම නම් කරලා ඉවල නැහැ. ඒ ආසන දෙක අපි හිස් ආසන වශයෙන් පාර්ලිමේන්තු සභාගර්භයේ තබනවා. නීති රීතිවලට කොටු වී සාම්ප්‍රදායික කර්මාන්ත බිඳ වැටීමට ඉඩ නොදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් සාම්ප්‍රදායික කර්මාන්ත කෙරෙහි සංවේදී නොවන නීති සකස් කිරීමෙන් එම කර්මාන්ත මෙන්ම දේශීය කර්මාන්තකරුවාගේ ජන ජීවිතයේද බිඳ වැටී ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දෙනවා. වැරදි කරන සුළු පිරිසක් හේතුවෙන් නීත්‍යානුකූලව කර්මාන්තවල නිරත ජනතාව අසරණ නොකළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ. වේවැල් පිත්තල මැටි ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා පත් කර තිබෙනවා. මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් ඊයේ දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය බහරගත්තා. 2000 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මහතා දිවර අමාත්‍යවරයාව සිටි සමයේ ඒ මහතාගේ මාධ්‍ය උපදේශක ලෙස කටයුතු කරනු ලැබූ රොහාන් වැලිවිට මහතා මහින්ද රාජපක්ෂ මහතා පළමුවර විපක්ෂ නායක ධුරය දරන කාල සීමාවේද ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලෙසයි කටයුතු කරනු ලැබුවේ. 2004 වර්ෂයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් ලෙසත් 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙසත් 2018 වර්ෂයේ පත් වූ දින 52 ආණ්ඩුව තුළද අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙසත් 2019 වර්ෂයේ පත් වූ නව රජය යටතේ අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානීගේ මාධ්‍ය ලේකම් ධුරයේද හොබවනු ලැබුවේ රොහාන් වැලිවිට මහතායි. ඉදිරි වසර පහ තුළ ඖෂධ විදේශ රටවලින් මෙරටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ නොච්චියාගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ වෙනකොට ශ්‍රී ලංකාව තුල පරිභෝජනය කරන ඖෂධ වලින් 90%ක්ම විදේශ වලින් මේ රටට ගෙනෙනේවා. අධිකරු ජනාධිපතිතුමා මේ අමාත්‍ය ධුරය බාර දුන්න වෙලාවේ පැවසුවේ අවුරුදු 5ක සැලසුමකට කටයුතු කරලා ලංකාවට විදේශ වලින් ගෙනෙන ඖෂධ මුළු මුළින්ම නවත්තන්න අවුරුදු 5කට පස්සේ කටයුතු කරන්න කියලා. ඒ වෙනුවෙන් මේ වෙනකොට අපි සැලසුම් සකස් කරගෙන යනවා. ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් බැසිල් රාජපක්ෂ මැතිතුමත් එක්ක ඊයේ දිනේ පැවතුණා. එහිදී අපි එකඟතාවකට ආවා රුපියල් කෝටි ගණනාවක් වියදම් කරලා සේලයින් මේ රටට ගෙනෙන්න. අද පවා සේලයින් බෝතලයක් අපේ රටේ හදාගන්න අවශ්‍ය පහසුකමක් නැහැ. ඒ වෙනුවෙන් කටයුතු කළා නැහැ. මේ අවුරුද්ද අවසන් වෙන්නේ ඉස්සෙල්ලා ශ්‍රී ලංකාවට අවශ්‍ය සේලයින් රට තුලම නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලාවක් කටයුතු ආරම්භ කරන්න අපි කටයුතු යොදනවා. ඒ වගේම මේ වසර නිම වෙන්න පෙර ඒ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන රටට ලබා දෙන්නත් අපි කටයුතු කරනවා කියන පණිවිඩය ඔබතුමලට දෙන්න කැපයි. නොසලකිලිමත් ලෙස අපරීක්ෂාකාරීව රියපදවා බරපතල අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාට මේ මස 28 වෙනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද නියෝග කර තිබෙනවා. නොසලකිලිමත් ලෙස අපරීක්ෂාකාරීව රියපදවා බරපතල අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාට මේ මස 28 වෙනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද නියෝග කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාටලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් 3 දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුව සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ට හෙට දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසටයි දන්වා සිතාසි නිකුත් කර තිබෙන්නේ. එහෙත් මෝසමක් ඉදිරිපත් කරමින් අද දින අධිකරණයේ හමුවේ පෙනී සිටි විත්තිකාර පාටලී චම්පික රණවක මහතාසේ නීතිචවරුන් මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ හෙට දින පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන බැවින් ඊට සහභාගී වීමට අවශ්‍යෝ තිබෙන බවත් ඒ අනුව අධිකරණයේ හමුවේ පෙනී සිටීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි. මේ අනුව විත්තිකාර පාටලී චම්පික රණවක මහතාට මේ මාස 28 වෙනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට නියම කළ මහාධිකරණ විනිසුරු ගිහන් කුලතුංග මහතා විත්තිකාර රණවක මහතා මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් නිකුත් කර තිබූ පෙර අපමත මුදා හැරීමට නියෝග කළා.
එවකට අමාත්‍යවරයෙකු පාටලි චම්පිකරණෝක මහතා 2016 වසරේ පෙබරවාරි මාස 28 වනදා එවකට අමාත්‍යවරයෙකු පාටලි චම්පිකරණෝක මහතා විසින් පැදවූ ජීප් රථයක් මගින් සන්දීප් සම්පත් නැමැති තරුණයෙකුට බරපතල අනතුරක් සිදු කිරීම බොරු සාක්ෂි සෑදීම සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදු කළ පාටලි චම්පිකරණෝක නැමැති සැකකරු නීත්‍යානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේෂාත් අධිකරණයේ වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 16ක් යටතේ රණවක මහතාට ඔහුගේ රිය දුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති अपराध विमर्शन कार्यांशल उड़मागम प्रदेश निवस विदेश रटक निष्पादित बोर दुलाहा जीव उ अतंगोटेनवाद नियमित मे अतर कोट्टास अपराध विमर्शन एकके अंक एकवेत लबुनु तोरतुराक मत अपराध रसकट संबंध पुद्गलीन देदेनेकु पयागल प्रदेशे होटलेक रेंदी सिटियदी अत्तडंगुवट गेन तिबेनवा एम अवस्थावे ओउन संतके तिबे कडु देकक T56 उंड भाविता कल हेकी मेरट निष्पादित पिस्तोलयक अत्तडंगुवट गेन तिबेनवा अद एम सेककरुवन सह एम बांड पयागल पोलिसिय वेत बार दीमट नियमितई නාවලපිටිය නගරයේ කේරළ ගංජා පැකට් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි තරුණයින් සිවුදෙනෙක් නාවලපිටිය පොලිසිය මගින් ඊයේ පස්වරුවේ සැකපිට අත්අඩංගුවටගෙන තිබෙනවා. නාවලපිටිය පොලිසිය දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවටගෙන ඔවුන් සන්තකයේ තිබූ පැකට් කර අලෙවි කිරීමට සූදානම් කරන ලද කේරළ ගංජා ග්‍රෑම් 65ක් සහ සැකකරුවන් සන්තකයේ තිබූ රුපියල් 34,500ක මුදලක්ද පොලිස් භාරයටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් නාවලපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පිටිය පොලිසිය සඳහන් කළේ තනමල්විල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් තනමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදු කළ හදිසි වැටලීමකදී ගංජා හේන් දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. වේලියෝය සිට තනමල්විල දක්වා ධාවනීය වූ ලංගම බස් රථයක් තුලදී පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර එසේ මිය ගිය පුද්ගලයා සතුව තිබූ බෑගෙහි වියලි ගංජා කිලෝග්‍රෑම් 1කට ආසන්න ප්‍රමාණයක් තිබූ බව තනමල්විල මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා. නීති විරෝධී ලෙස මෙරටට රැගෙනීමට උත්සාහ කළ කහ කිලෝග්‍රෑම් 800කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සිය බාරයට ගෙන තිබෙනවා. මොහුදු මාර්ගයෙන් අනවසර පුද්ගලයන් මෙරටට සංක්‍රමණය වීම සහ නීති විරෝධී බඩු බාහිරාදිය මෙරටට ගෙනීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විශේෂ අවධානයක් යොමු කර දිවයින වටා මොහුදු තීරයන්හි මුර සංචාර සිදු කරමින් සිටිනවා. එලෙස වයඹ නාවික විධානයට අනුයුක්තව නාවික හමුදාව විසින් නොරොච්චෝලේ දළුව වෙරළ තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ඩිංගි යාත්‍රා දෙකක් තුල සංගමා මෙරටට ගෙනීමට උත්සාහ කළ ගෝනි 14ක් තුල අසුරන ලද වේලි කහ කිලෝ 700කට ආසන්න ප්‍රමාණයක් සමග කල්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 58 අතර වයසේ පසුවන සැකකරුවන් සිව් දෙනෙකු නාවික හමුදා බහරයට ගනු ලැබුවා. මේට අමතරව උතුරු නාවික හමුදා විධානයට අනුයුක්ත නාවික හමුදා විසින් මන්නාරම වංකාලේ වෙරළ තීරයේ සිදු කළ මුර සංචාරයකදීද වෙරළට ගොඩගසා තිබූ සැක සහිත ගෝනි දෙකක් පරීක්ෂා කිරීමේදී එහි තිබී තෙත බර සහිත කිලෝග්‍රෑම් 107කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබුණා. මොරිෂස් දිවයිනට ආසන්නයේදී අනතුරටපත් ජපාන නෞකාවේ කපිතාන් වරයා ලෙස කටයුතු කළ ඉන්දීය ජාතිකයෙකු සහ එහි දෙවන නිලධාරියා ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම නිලධාරීන්ට එරෙහිව මංකොල්ල කෑම සහ සමුද්‍රීය ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි මොරිෂස් පොලිසිය ප්‍රකාශ කළේ. මේද සති කිහිපයකට පෙර මොරිෂස් දූපත ආසන්නයේ කොරල් පරේක ගැටීමෙන් අනතුරටපත් ජපාන සමාගමකට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයා සහ එහි දෙවන නියමු නිලධාරියා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම්වී වකුෂෝව් නැමැති මෙම නෞකාවේ කපිතාන්වරයා ලෙස කටයුතු කර ඇත්තේ ඉන්දියා ජාතිකයෙකු වන සුනිල් කුමාර් නඩේෂර් නැමැත්තා වන අතර දෙවන නියම නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයෙකු බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මංකොල්ල කෑම සහ සමුද්‍රීය ප්‍රචණ්ඩත්වය යටතේ මෙම නිලධාරින් දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මොරිෂස් පොලිසිය පවසා තිබෙනවා. එක ජූලි මාස 25 වනදා කොරල් පාරේක ගැටීමෙන් සතියකට පසුව එක ජූලි මාස 25 වනදා මෙම නෞකාව කොරල් පාරේක ගැටී තිබුණා. නෞකාව ප්‍රවාහනය කරමින් තිබූ ඉන්ධන ටොන් 1000කට අධික ප්‍රමාණයක් ඉන්දියන් සාගරයට කඳු වීමත් සමගව මෙවන විට පාරිසරික ගැටලු රසක් ඉන්දියන් සාගරයවට මතුව තිබෙනවා. මෙම නෞකාව සිංගප්පූරුවේ සිට බ්‍රසීලයේ බලා යාත්‍රා කරමින් තිබූ බවට වාර්තා වන නමුත් මේ අයුරින් ගොඩබිම ආසන්නයටම යාත්‍රාව පැමිණියේ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් තහවුරු වී නැහැ. මොරිෂස් බලධාරීන් පෙන්වා දී ඇත්තේ මෙම නෞකාවට යෙදී තිබූ සිංගප්පූරුවේ සිට බ්‍රසීලය දක්වා වූ මාර්ගෙන් පිටතට පැමිණ මෙලෙස වෙරළාසන්නයට පැමිණීම හේතුවෙන් මෙම දැවැන්ත අනු සිදුවේ ඇති බවයි අනුතුරට ලක්වී දින කිහිපයකට පසුව නෞකාව කොටස් දෙකකට කැඩී ගියා. වගකිව යුතු රාජ්‍ය ආයතනයක් ලෙස ගුවන් හමුදා සමාජිකයන් අතර අන්තරායකර ඖෂධ භාවිතය සහ ඒ සම්බන්ධ ක්‍රියාකාරකම් සිදු නොවීමට වග බලා ගැනීම ගුවන් හමුදාවේ වගකීමක් සහ කාලීන අවශ්‍යතාවයක් බව ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් සංවිධානය කර තිබූ මද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් ආකාර වූ නීති විරෝධී මද්‍රව්‍ය භාවිතය වෙළඳාම හා ප්‍රවාහණය ඒ හා සම්බන්ධ නොයෙකුත් අපරාධ වර්තමානයේ වන විට ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී තිබීම ඔබ සැමට ප්‍රත්‍යක්ෂ කරුණකි. වගකිව යුතු රාජ්‍ය ආයතනයක් ලෙස ගුවන් හමුදා සමාජිකයින් අතර අන්තරායකර ඖෂධ භාවිතය හා ඒ සම්බන්ධ ක්‍රියාකාරකම් සිදු නොවීමට වග බලා ගැනීම ගුවන් හමුදාවේ අප සැමගේම වගකීම වන අතර කාලීන අවශ්‍යතාවයක්. එම වැදගත් අවශ්‍යතාවය ක්‍රියා නැංවීම සඳහා අන්තරායකර මද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දින 3ක විශේෂ වැඩමුළුවක් ගුවන් හමුදාව තුළ මෙම මොහොතේ සිට ආරම්භ වන බව ඔබ සැමට මතක් කර දීමට කැමැති. අතිගරු ජනාධිපතිතුමන් ලබා දී තිබෙන ප්‍රමුඛතාවය සුරක්ෂිත රටක් විනයගරුක ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම යන තේමා පාඩයේ ඔස්සේ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුමින් මෙම අන්තරායකර මද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීමට ඇති රාජ්‍ය කැපවීම පෙන්වා ඇත. හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ආසන්නයේ පිහිටි ගල්කුරියකට එරෙහිව එම ප්‍රදේශවාසීන් ඊයේ විරෝධතාවයක නිරත වුණා. හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ වසර 30ක පමණ කාලයක් පවත්වාගෙන යන ගල්කුරියක් හේතුවෙන් එම ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිනවා. මෙම ගල්කොරිය හේතුවෙන් තම නිවාසවලට දැඩි අලාභහානි සිදුවන බවත් ගම්වාසීන්ට නිරන්තරයෙන් රෝගී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බවත් ගම්වාසීන් චෝදනා නගනවා. මේ ගල්කොරුව අපේ ගෙවල් වලට එන අපේ විත්තිකු පුරලා තියෙනවා. පැහැදිලිව කියනවා හබරණ පොලිසිය ඍජු සම්බන්ධයි මේකට. හබරණ පොලිසිය විරුද්ධ වෙන්න දෙන්නේ නැහැ. උදලිකව විරුද්ධ වෙන එක එක්කිනාට බැමිලින් දානවා, නඩු දානවා. ගල්වල බුදු පිළිමයක් තියෙනවා, සිරස කඩලා දාලා තියෙන්නේ. බුදු පිළිමයට මීටර 10ක් නැහැ දුර. අක්කර ගානක් කඩලා තියෙනවා, හැම පැත්තෙම කඩලා තියෙනවා. හබරණ සම්පතක් මේක. මේ මිනිස්සු ඉල්ලන්නේ වෙන මුකුත් නෙමෙයි. සමන් හාල් පිටි මුකුත් නෙමෙයි ඉල්ලන්නේ. පාඩුවේ ඉන්න දෙන්න, ජීවත් වෙන්න දෙන්න. මෙම ගල්කොරියට යාබද භූමි භාගය ඓතිහාසික වටිනාකමක් සහිත ස්ථානයක් බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ. යාබදව පිහිටි පහේ ගලනම් ස්ථානයේ ගල්තලාවක ස්ථාපිත කර ඇති බුද්ධ ප්‍රතිමාවේද සිරස ප්‍රදේශය මුළුමනින්ම විනාශ වී ඇති ආකාරය අප කැමරාවේ සඳහන් වූයේ මේ අයුරින්. හබරණ පොලිසියේ ස්ථානාධිපතිවරයා මෙම ගල්කොරියේ හිමිකරුට වාසි සහගත ලෙස කටයුතු කරන බව පවසමින් ඊයේ එම ප්‍රදේශයේදී විරෝධතාවයක් සංවිධාන කර තිබුණා. මිනිස්සු බය කරන පොලිසිය යන පැමිණිලා කරන යන බයයි මිනිස්සු. ඇයි කියනවා? අරයා බාප්පලු, මෙයා නෑදෑයලු, මෙයාගේ නෑදෑයලු, පාදීසලේකම් ක්ලාස්මේට්ලු.
අපිට දැනුත් ඇවිල්ලා පොලිසියෙන් කෝල් කරනවා අපිට පොලිසියට එන්න කියලා. දැන් ඒගොල්ලෝ කියනවා අපිට දැන් අර අපි තුන්දෙනාත් ගැටෙනුන ගිය වෙනකොටම විකාරියක් ඇවිල්ලා. එතකොට එහෙම උසාවි නඩු ගන්න අපේ කට උතර අපි පොලිසියෙන් අපේ කට උතර ගන්න බෑ නඩු ගන්න. එහෙම කොහොමද එකපාර නඩු ගන්න? එහෙම පුළුවන්ද කරන්නේ? මේ සම්බන්ධයෙන් හබරණ පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් අප කළ විමසුමකදී ඔහු සඳහන් කළේ එම සිද්ධිය අධිකරණ ක්‍රියාවලියක පවතින බවයි. එම ස්ථානය පිළිබඳව අදාළ පාර්ශව සමග නිරීක්ෂණ කටයුතු සිදු කර එහි ප්‍රගතිය අධිකරණයේ වෙත දන්වන ලෙස අධිකරණ නියෝගයක් නිකුත් කොට ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. දැන් රටවටාපුවත් කිහිපයක් කෙටියෙන් ऐतिहासिक सबरगमु महासमन देवाले पेरहर मंगल्येट प्रथम चारित्रानुकूल सिदुकरुनु लबन महापरित्राण धर्मदेशनाव पसुगियदा पेवत्तुना पेरहर मंगल्ये सार्थकव सिदुकिरीम संदहा श्री सुमन समन देवियन्गेन आशीर्वाद लबा गेनीम अरमुनु करगनिमेन वार्षिकव मेम परित्राण धर्मदेशनाव सिदुकरनवा පොල්පිටිගම ප්‍රාදේශීය කම් කොට්ටාසයට අයත් කට්ටම් බේරිය ගම්මානයට කඩා වැදුණු වන අලි රංචුවක් එම ගම්මානයේ වගාවන් සහ පොල්ගස් විශාල ප්‍රමාණයක් විනාශ කර තිබෙනවා. ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ජීවිත සහ වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා අලිවැටක් ඉදිකර දෙන ලෙසයි. වලාන දූෂණ මර්ධන ඒකකයේ මගින් ඊයේ සිදු කළ වැටලීමකදී පානදුර නිව්ඩාව බොල්ගොඩ රක්ෂිතේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇත්තේ මෙම මත්පැන් මොරටුව පානදුර බණ්ඩාරගම යන ප්‍රදේශ සඳහා බොල්ගොඩ ගඟෝස්සේ ඔරුවෙන් බෙදා හරින බවයි. ඒ පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර Siyatha TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.